අයිබෝවන් ප්‍රිය විද්‍යාර්ථීනි අපි සාකච්ඡා කරන්නට යන්නේ උසස් පෙළ කෙටි කතා සංග්‍රහය ආශ්‍රයෙන් ලැබෙන ප්‍රශ්නයකට සාර්ථක පිළිතුරක් ගොනු කරගන්නේ කොහොමද කියන කාරණය. ඉතින් මේ පිළිබඳව මම දැනට ලියා පළ කරලා තියෙන උසස් පෙළ කෙටි කතා විමසුම කියන කෘතිය විස්තරාත්මකව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දැනට ඒ කෘතිය ලබාගෙන නැත්නම් එහි PDF ඒ මුදු පිටපත ඔබට රිසර්ච් ගේට් මගින් නොමිලේ බාගත කර ගැනීමේ හැකියාව තියෙන බවත් මම කලිනුත් කියලා තියෙන ඒ කාරණේ නැවත වතාවක් සිහිපත් කරන්න කැමතියි. උසස් පෙළ කෙටි කතා විමසුම කියලා මගේ නමින් Google මත සිංහල යුනිකෝඩ් ප්‍රවයට සෙව්වොතින් ඔබට අදාළ PDF ගොනුව වෙත යොමු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් නොමිලේ එතනින් පිටපත බාගත කර ගන්නට හැකියාව තියෙනවා. හොඳයි. අපි මේ වෙනකොට රසවින්දනයක් ලියන විදිය ගැන සාකච්ඡා කරලා තියෙනවා. රසවින්දනය කියලා කියන්නේ යම් නිර්මාණයක තියෙන ආස්වාදනීය තත්වය විමසා බැලීමක්. ඉතින් එය ප්‍රාථමික කාර්යයක් මූලික කාර්යයක් හැටියට අපට සලකන්න පුළුවන්. විචාරය කියලා කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගියපු කටයුත්තක්. එහි ද්විතීක කාර්ය හැටියට විචාරය හඳුන්වන්න පුළුවන්. රස්‍යන්තය ආස්වාද්‍යන්තය ඉති රසක් නිර්මාණයක ඇති ආස්වාදනීය ගුණය පතු කිරීම රසය කියලා කියන්නේ රසවින්දනය කියලා කියන්නේ. විචාරෝ තත්ත්ව නිර්ණයක්. එතකොට විචාරය කියලා කියන්නේ ඒ නිර්මාණයේ ඇති තත්ත්වය නිර්ණය කිරීම. එතනදී ඔබට ඒ සෛද්ධාන්තික කරුණු ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඒ විචාරකයන්ගේ ඒ අදහස් සුදහස් විචාර සිද්ධාන්ත ආදිය සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ සිද්ධාන්තවලට හෝ නැත්තම් නිර්මාණ කිහිපයක් එකිනෙකට අරගෙන හෝ තුලනාත්මකව කියන්නේ සංසන්දනාත්මකව ගනිමින් සාකච්ඡා කරන්නට හෝ සිද්ධ වෙනවා. ඉතින් ඒ කරුණු සැලකීමේදී විචාරය කියලා කියන්නේ රසවින්දනයෙන් එහාට ගිය කටයුත්තක් බව හඳුනාගත යුතු වෙනවා. හොඳයි. ඔබ දන්නවා උසස් පෙළ විභාගයේදී ඔබට ලැබෙන විචාර ප්‍රශ්නය ලකුණු 15ක් වගේ ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්න හතරකට උත්තර ලැබිය යුතු වෙනවා. කාලය ගණනය කරලා දක්වලා තියෙනවා මම කලින් ඉදිරිපත් කිරීමවල. ඒ අනුව විනාඩි 27ක් නැත්තම් 30ක් වගේ කාලයක් එක විචාර ප්‍රශ්නයකට වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් කාලය කළමනාකරණය කරලා ප්‍රමාණාත්මක උත්තරයක් සහ තවත් පැත්තකින් ගුණාත්මක උත්තරයක් ඔබ ඉදිරිපත් කළ යුතු වෙනවා. දැන් බොහෝ අය අහන කාරණයක් තමයි කොච්චරක් ලියන්න ඕනද කියලා. ඒක කියන්න පුළුවන් කමක් නැහැ මේ පිටු මෙච්චරක් ගානක් ලියන්න කියලා. මොකද හේතුව ඒ අයගේ අත් අකුරු, ඒ වගේම පරතර තියෙන විදිහ ආදිය වෙනස් වෙනවා. ඉතින් දල වශයෙන් ගත්තොතින් තිබා කඩදාසියේ පැති, ඒ කියන්නේ පිටු 3-4ක්වත් උත්තරේ ලියන්න පුළුවන් නම් ප්‍රමාණාත්මක වශයෙන් ඒක සෑහෙනවයි කියලා කියන්න පුළුවන්. ලියන ප්‍රමාණයට පිටු ගානට නොවේ ලකුණු ලබා දීම සිද්ධ වෙන්නේ. නමුත් ඔබේ පිළිතුරු පත්‍රය පරීක්ෂකවරයා අතට ගත්තහම ඔබේ උත්තරය පිළිබඳව පිළිතුරු පත්‍රය පිළිබඳව සුභවාදී අදහසක් ඇතිවීමට ප්‍රමාණාත්මකවත් ඉතින් ඒ අදාළ තරමකට ලියලා තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. ඉතින් සමහර වෙලාවට උත්තරේ කියවල බලනකොට ඒ මුලින් ඇතිවන අදහස වෙනස් වෙන්නත් පුළුවන්. කොච්චර විස්තරාත්මකව දීර්ඝව ලිව්වත් ඒතරම් අදාළ නොවන කරුණක් කියලා තියෙනවා. ඒ වගේම හොඳයි කියලා හිතපු ඒ උත්තරය කියවගෙන ගියාට පස්සේ දුර්වලතා පේනවා වගේම සමහර වෙලාවට tikai කියලා ලියපු පැති දෙකක් වගේ ලියපු එකට උනත් අවශ්‍ය කරුණු සම්පින්දණය කරලා දක්වලා තියෙනවනම් එතනදී යම් සෑහීමකට පත් වෙන්න පුළුවන් පරිශ්‍රකවරයා. මොකද එක එක අයගේ ලියන වේගය විවිධයිනේ. ඉතින් උසස් පෙළ සිංහල විෂය හදාරන ඔබ වේගයෙන් ලියන්න පුළුවන් නම් ඔබට කරුණුත් ගොඩක් තියෙනවනම් වැඩි ප්‍රමාණයක් ලිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබට වේගය හදා ගන්න පුළුවන්.
පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල එන ප්‍රශ්න ආදී අරගෙන ඕනනම් විභාග කඩදාසියේ ආකෘතියක් අරගෙන ඒ වගේ ඔය ෆුල් ස්ටෙප් ප්‍රමාණේ පිටුවල අවකාශය වෙන් කරගෙන ඒ කියන්නේ කොටුවක් ගහගෙන හරි නැත්නම් ඒ ඇල්පිනි 34ක් තියලා එහෙම පුළුවන් නේ ඒ සීමාව සල්කුණු කරගන්න. ඉතින් ලියලා බලන්න. අත වශයෙන්ම එහෙම වේගයෙන් ලියන්න පුරුදු නොවෙතින් දැන් මුලින් සමහර වෙලාවට එක පැත්තක් ලියන්න විනාඩි 10ක් 15ක් යනවා වෙන්න පුළුවන්. නමුත් මේ වේගය පුරුදු වෙච්ච කෙනෙකුට විනාඩි 3-4කින් විභාග කඩදාසි එක පැත්තක් උනත් ලියන්න පුළුවන්. මෙයක් අර සතතාභ්‍යාසය වගේ දිවීම තුලනේ ඒ හැකියාවන් වර්ධනය වෙන්නේ. නිසා මේ දිවීමේ වේගය කියන එක කුසලතාවක් හැටියට හැකියාවක් හැටියට වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි කොච්චර වේගෙන් ලිව්වත් පරීක්ෂකවරයාට ඔබේ අත්අකුරු කියවාගත හැකි විය යුතු වෙනවා. ඉතින් පිළිවෙලට කපන්නේ කොටන්නේ ඒ කැපුවක් තනියකින් කපන්න ඒ වගේම පෑන් භාවිත කරනකොට නිල් පෑන කළු පෑන විතරයි ලියන්න පුළුවන් වෙන්නේ. අනිත් පාටවල පෑන් පාවිච්චි කරන එක සුදුසු නැහැ. සමහර අය උද්ෘත කළු පෑනකින් ලියනවා. ඉතින් ඒක වරදක් නැහැ. ඒ උපුටාදයක් වීම කරුණු නිදර්ශන වඩාත් හොඳින් පේනවා. හැබැයි ඉතින් පෑන් දෙකක් මාරු කර කර ලියන්න අනවශ්‍ය කාලයක් යනවා නම් ඒක පටලැවෙන වැඩක් නම් ඊට වඩා හොඳයි උද්ෘත පාට ලක්ෂණ ඇතුලේ අදාළ ඒ උපුටාදයක් වීම ඉදිරිපත් කරන එක. සමහර අය ඒවා වඩාත් තදින් පේන්න එක උඩ එක දෙතුන් පාරක් ලියනවා. නමුත් ඒ සඳහා කාලය ගත වෙනවා. ඒ වගේම සමහර අය යටින් ඉරක් ගහනවා. නමුත් එතනදී සැලකිලිමත් වෙන්න ඕන ඉරක් ගහන්න ගිහිල්ලා ඒක කපාහල එකක් වගේ පේන්න පුළුවන් පරීක්ෂකවරයාට. එහෙම වුණොත් ඔබට අවාසියක් වෙන්න පුළුවන්. ඉතින් මේ කරුණ පිළිබඳ සැලකිලිමත් වෙන්න කාලය කළමනාකරණය කරගන්න ප්‍රමාණාත්මක ඒ වගේම ගුණාත්මක පිළිතුරක් ඉදිරිපත් කරන්න. ප්‍රමාණාත්මක භාවය ගැන මම කිව්වා. පිළිතුර ගුණාත්මක වෙන්නේ ඒ පිළිතුරේ ඉදිරිපත් කරන කරුණු වලට අනුව. ඒ වගේම කරුණු පෙළගස්වා ඇති විදිහ අනුව සාධක නිදර්ශන දක්වලා ඒ කරුණු අනුව සමාලෝචන හා නිගමන සහිතව ඒ පිළිතුර අවසාන කරලා තියෙනවා නම් ඒකේ හොඳ ගලා යාමක් තියෙනවා නම් එය ඉහළ ලකුණක් ලැබෙන පිළිතුරක් වෙන්න පුළුවන්. ඒ ගොඩක් අය කරන්නේ ওই ගද්‍ය කතාවක වගේ නම් කතාව කියාගෙන කියාගෙන යනවා. කතාව කියන එක වැදගත් වෙන්නේ නැහැ. කතාවේ අදාළ අවස්ථාව අදාළ කාරණය සඳහා පමණක් ඒ සාධක නිදර්ශන දැක්වීමයි වෙන්න ඕන. කතාව සමාජලාට කෙටියෙන් සීපත් කරන්න ඕන තැන තියෙන්න පුළුවන්. හැබැයි දිගට කතාව කියාගෙන කියාගෙන යන්නේ ඉහළ ලකුණක් කිසිසේත් මේ සඳහා හමු වෙන්නේ නැහැ. දැන් කවි සම්බන්ධ මේ නූතන පද්‍ය හෝ නැත්නම් මේ බුත්තිල කාව්‍ය සම්බන්ධ ප්‍රශ්න තුනක් කවිය ලියලා තේරුම ලියනවා. එහෙම අවශ්‍ය නැහැ. ඒක වැරදි. ඒ අදාළ කාරණයට තමයි සාධකයක් නිදර්ශනයක් හැටියට ඒ නිදර්ශනය වෙන්න තිබුණත් හරියන්නේ නැහැ. ඒ අදාළ කාරණයට ඒක සම්බන්ධ කරන්න ඕනේ. එතකොට තමයි ඒ උත්තරය සාර්ථක උත්තරයක් වෙන්නේ. ඉතින් පළමු කාරණේ තමයි හරියට ප්‍රශ්නය කියවලා නිවැරදිව වටහා ගැනීම. එක වතාවකින් අවබෝධ වෙන්නේ නැත්නම් දෙතුන් වතාවක් හරි ප්‍රශ්නය කියවීම වැදගත් වෙනවා. මේක මොන විදිය ප්‍රශ්නයක්ද කියන එක. කතා කිහිපයක් උදාහරණට අරගෙන පොදුවේ උත්තර ලියන ප්‍රශ්නයක්ද? සංසන්දනාත්මකව නැත්නම් තුලනාත්මකව කරුණු ඉදිරිපත් කළ යුතු ආකාරයේ ප්‍රශ්නයක්ද? ඒ වගේම කතා කීයක්? තමයි ලාවට කතා දෙකක් ඇසුරින් කිව්වොත් එතකොට කතා දෙකක් පිළිබඳව ගැළපෙනම කතා දෙකක් තෝරගෙන ඒ කතා දෙක පිළිබඳව ප්‍රමාණවත් තරම් සාකච්ඡා කරන්න ඕනේ. කතා දෙකක් වත් ඇසුරෙන් කිව්වොත් අඩුම වශයෙන් කතා දෙකක් තෝරගන්න ඕන. ඊට අමතරව තවත් කතා යොදා ගත්තට වරදක් නැහැ. කතා දෙකකට නැත්තම් තුනකට නොඅඩු ගණනක් ඇසුරෙන් කිව්වොත් ඔය විදිහට එක එක විදිහට ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයෙන් අපේක්ෂා කරන කාරණේ මොකක්ද කියන එක ඔබ නිවැරදිව වටහා ගත යුතු වෙනවා පළමු කොට. ඒ වගේම එහි පාරිභාෂික වචන තියෙන්න පුළුවන්. ඒ සංකල්ප වටහා ගත යුතු වෙනවා. දැන් මේ ප්‍රශ්නය බලන්න. කෙටි කතාකරුවා ළමා ලෝකය හා බඳුණු අත්දැකීම් විෂය කොටගෙන ඇත්තේ කෙබඳු අපේක්ෂාවකින් දැයි නියමිත කතා දෙකක් ඇසුරෙන් විමසීමට ලක් කරයි. ඒතර ළමා ලෝකය සම්බන්ධ අත්දැකීම් මොන අපේක්ෂාවකින්ද කෙටි කතාකරුවා විෂය කරගෙන තියෙන්නේ කියන එක නිර්දිෂ්ට කතා දෙකක් කෙටි කතා දෙකක් ආශ්‍රයෙන් තමයි සාකච්ඡා කරන්න දැනුම් දීලා තියෙන්නේ. එතකොට ඔබට පැහැදිලි මේ කෙටි කතා පොතෙන් ලැබුණු ප්‍රශ්නයක් බව. ළමා ලෝකය
සම්බන්ධ කතා විතරයි මේකට අපට අදාළ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ළමා ලෝකයේ සම්බන්ධ කතාන්දර ගැන කිව්වට වැඩක් නැහැ. කෙටි කතාවල ඒ තියෙන කතා දිගින් දිගට කියාගෙන ගියාට වැඩක් නැහැ. ඒ කෙටි කතා ළමා ලෝකයේ සම්බන්ධ ඒ සිදුවීම් චරිත ආදී ඇසුරු කොටගෙන තියෙන්නේ ඒ නිර්මාණකරුවන් කෙබඳු අපේක්ෂාවකින්ද කියන එක අපි පැහැදිලි කරගත යුතු වෙනවා. ඒ වගේ අපේක්ෂාවන් කිහිපයක් තුන හතරක්වත් කරුණු හැටියට පැහැදිලි කරලා ඒවට සාධක සහ නිදර්ශන කෙටි කතාස්පෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්නයේ උපදෙස් දීපු විදිහට කතා දෙකක් මේ සඳහා තෝරා ගන්න ඕනේ. ඔබට නිර්දිෂ්ට කෙටි කතා සංග්‍රහයේ එන වෙසක් පහන සහ අකුරට යන වෙලාවේ කියන කෙටි කතා දෙක මේ සඳහා තෝරා ගැනීම වඩාත් සුදුසු වෙනවා. වහල්ලු, නංගි, කපිතන්ගේ පුත්තු කවියෙකුට අත්දැකීමක් 70 ලක්ෂයෙන් එකෙක් වගේ කෙටි කතාවලත් ළමා ලෝකයේ සම්බන්ධ ඇතැම් අවස්ථා නිරූපණය වෙලා තියෙනවා. හැබැයි ඒවට වඩා වෙසක් පහන සහ අකුරට යන වෙලාවේ කියන කෙටි කතා දෙක ප්‍රබල වෙනවා. ඒ නිසා ඒ දෙක තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ප්‍රශ්නයේ මූලික සංකල්ප විග්‍රහ කරමින් තමන් ප්‍රශ්නය වටහාගත් බව පරීක්ෂකවරයාට පැහැදිලි කරවමින් පිළිතුර ආරම්භ කිරීම වඩාත් සුදුසු වෙනවා. දැන් මේ තියෙන ආදර්ශ පිළිතුරක ආරම්භක ඡේදය. ළමයා යනු වයස අවුරුදු 5 6 සිට 12 13 පමණ දක්වා වන වයස් කාණ්ඩයේ පසුවන්නාය. ඔවුන්ගේ දැනුම අවබෝධය රුචි අරුචිකම් අපේක්ෂා ආදිය වැඩිහිටියන්ගෙන් වෙනස් වේ. කෙටි කතාව නම් සාහිත්‍යාංගය වැඩිහිටි පාඨකයන් මුල් කොටගෙන ඉදිරිපත් කෙරෙන නමුත් දරුවා පවුල් සංස්ථාවේ තීරණාත්මක සාධකයක් වන නිසා වැඩිහිටි සමාජය හා බැඳුණු ඇතැම් කර්ම පවා කලාත්මකව ඉදිරිපත් කිරීම සඳහා ඇතැම් කෙටි කතාකරුවන් ළමා ලෝකය විෂය කරගෙන තිබේ. ජී.බී. සේනානායකගේ වෙසක් පහන, ඒ.වී. සුරවීරගේ අකුරට යන වෙලාවේ වැනි කෙටි කතා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. එතකොට ළමයා කියන්නේ කවුද කියන එක, ඇයි ළමයින්ගේ ලෝකය කෙටි කතාකරුවා විෂය කරගත්තේ, පවුල් සංස්ථාවේ තීරණාත්මක සාධකයක්, ඒ වගේම වැඩිහිටියන් සම්බන්ධ කරුණුත් ඇතැමිට දරුවන්ගේ චරිත යොදා ගැනීමෙන් ඉදිරිපත් කරන්න කෙටි කතාකරුවන්ට හැකියාව තියෙනවා. මේ වගේ විවිධාකාර අරමුණු මුදුන්පත් කරගන්න තමයි ළමයින්ගේ ලෝකයේ කෙටි කතාකරුවා විෂය කරගෙන තියෙන්නේ. ඉතින් මේ ප්‍රවේශය මේ වගේ ආරම්භයක් ගැනීමේ වැරැද්දක් නැහැ. ඊළඟට ඔබට ඉදිරිපත් කරන කරුණවල සාරාංශයක්, ඒ කියන්නේ කරුණු පහක් ඔබ සාකච්ඡා කරන්න යනවනම් අන්න ඒ කරුණවල හැඳින්වීමක් සැකෙවින් ඒ කරුණු ටික නම් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ කරුණු සාධක සහ නිදර්ශන සහිතව පැහැදිලි කරලා එකිනෙක අන්තිමට සමාලෝචනයක් දිගමනයක් විශේෂ අදහසක් සහිතව අවසන් කළ යුතු වෙන්නේ. මොන දැන් ඒ සංකල්ප පිළිතුරට සම්බන්ධ කරන මේ විදියට කෙටි කතා කරුවා ළමා ලෝකය හා බැඳුණු අත්දැකීම් විෂය කොටගෙන ඇත්තේ ළමා විය අත්දැකීම් පාඨකයාට ආවර්ජනය කරවීම, ළමා මනස විවරණය කිරීම, වැඩිහිටියන්ගේ ලෝකයේ ඇතැම් සංසිද්ධි දරුවන් ආශ්‍රයෙන් කලාත්මක ලෙස විවරණය කිරීම, සමාජය තුළ දරුවන් පීඩාවට පත් කරන කරුණු අනාවරණය කිරීම වැනි අපේක්ෂා මුල් කොට ගනිමු. එතකොට ඔන්න දැන් ළමා ලෝකය සමග බැඳිච්ච අත්දැකීම් විෂය කරගන්නට හේතු වෙච්ච කරුණු කීපයක්, බලපාපු කරුණු කීපයක් කියනවා. ළමා විය අත්දැකීම් පාඨකයාට ආවර්ජනය කරවීම, ළමා මනස විවරණය කිරීම, වැඩිහිටියන්ගේ ලෝකයේ ඇතැම් සංසිද්ධි දරුවන් ආශ්‍රයෙන් කලාත්මක ලෙස විවරණය කිරීම, සමාජය තුළ දරුවන් පීඩාවට පත් කරන කරුණු අනාවරණය කිරීම. කරුණු හතරක් කිව්ව දැන් ඒ කරුණු හතර තමයි සාධක නිදර්ශන ආශ්‍රයෙන් පැහැදිලි කළ යුතු වෙන්නේ. ජී.බී. සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව ළමා වියේ අත්දැකීම් පාඨකයාට ආවර්ජනය කරන සේ ප්‍රබන්ධය කොට තිබුණු දැක්ගත හැකිය. අවර වැඩිහිටියෙකු තුල වුවද ළමා කාලයේ මුල් කොටගත් සුන්දර අත්දැකීම් නිදන්ගතව පවතින නොඅනුමානය. මෙම කෙටි කතාවෙන් පැවතෙනුයේ එවැනි අත්දැකීමකි. එවකට සත් හැවිරිදි වියේ පසුවන කතක දරුවා තුළ වෙසක් කූඩුව සකස් කිරීම සම්බන්ධයෙන් නැතිවන උද්දාමය, තම සයහවිරිදි නැගණිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර ආදිය අව්‍යාජ හා අපූර්ව ආකාරයෙන් කතාකරු නිරූපණය කොට තිබේ. ඔහු අයියා විශාල කූඩුවක් සකස් කිරීම සම්බන්ධයෙන් කතකයා තුළ හටගත් ප්‍රීතිය නිරූපණය කොට ඇත්තේ මේ ආකාරයෙන්. අන්න උද්ෘතයක්, උද්ෘත පාඨ ලක්ෂණ දක්වනවා. කූඩුවට අතු බැඳීම සඳහා අයියා ඇතැම් විට ඒ තුළට බැස්සේ. ඔහු උසින් මට අඟල් 10කට වඩා වැඩි වුවද ඔහුට ඇතුළත බැස සිටිය හැකිවන තරම්
කූඩුව විශාල වීම අපේ ප්‍රීතියට හේතු විය. ඒකට ලොකු කූඩුවක් හැදීම කියන එක ඒ දරුවාට කොහොමද සතුට ගෙන දුන්නේ කියලා. එසේම අයියා රහින බටපතුරු තමන් ළඟින් තබා ගැනීමට මේ දරුවන් දෙදෙනා ප්‍රයත්න කිරීම බීක්කු ඇලවීමට බාර කළ අවස්ථාවේ දබර කර ගැනීම වැනි අවස්ථාද කලාත්මක ලෙසින් ඉදිරිපත් කොට තිබේ. තම නැගණිය කේන්ති ගැන්වීම මගින් කතකයා සතුටක් ලබනු කිසිවෙයි. මේ එවැනි අවස්ථාවකි. ඇගේ අලුත් ගෞම දැක මා තුළ උපා නීර්ෂාවක් නිසාද ඇය කෝප කරවීමට මට සිතුනි. මම කඩදාසි මම අලවමින් සිටි කඩදාසි කැබැල්ල පසකින් තබා නහය රැලි ගස්වා හරි ගඳයි කීවෙමි. පියරු තවරා තිබුණු මුහුණ මා දෙසට හරවා නංගී විමසුම් සහිතව බැලුවාය. පියරු දැම්මට මුහුණේ ගඳ යනවා දැයි මම කීවෙමි. නැගණියගේ සිඟිතිම කෝපයේ නැදවිය. කටේ හැටි කිරි අප්පුගේ හොඹු කට වගේ මම කීවෙමි. දැන් ඔන්න උද්දෘත කීපයක් ඒ සංවාදයේ දැක්කා. ඊට පස්සේ අපි එක විග්‍රහය මගින් සම්බන්ධ කරන්න ඕන උත්තරේ. නැතුව උද්දෘත ගොඩක් විතරක් දක්වල වැඩක් නැහැ. එහෙත් ළමා ලෝකය පිළිබඳ කතුවරයාගේ විවරණය සාරගර්භ වන්නේ මෙම දබර කර මමගේ උදහසට ලක්වන මෙම මෙසේ දබර කර මමගේ උදහසට ලක්ව දෙතැනකට වී කඳුළු සලන බොවුන් දෙදෙනා ටික වේලාවකින් නැවතත් එක් වී කූඩුව වැලීමට ගිය බවත් නිදා ගැනීමට යන අවස්ථාවේදී පවා කූඩුව ගැන කතා කරන්නට වූ බවත් දැක්වූ බැවින් දැක්වෙහෙයි. වෙසක් පහන කෙටි කතාවේ ළමා මනසද අපූර්වාකාරයේ නිරූපණය වී තිබෙනු දැක්ගත හැකි. මේ දැන් දෙවනි කාරණේ සාකච්ඡා කරන්න යන්නේ. ඒක නිසා අලුත් ඡේදකින් පටන් ගන්න. කතකයාගේ අතින් කූඩුවට ගිනි ඇවිලි අයියාගේ අත පිලිසුණු අවස්ථාවේදී කතකයා හැසිරෙන ආකාරයත් ඔහුගේ සිතුම් පැතුමත් කතාකරු නිරූපණය කොට ඇත්තේ ළමා මනස විනිවිද දුටු සහෘදයෙකු වශයෙන්. ඒතර දැන් මම මේ සඳහා නිදර්ශන දක්වලා නැහැ. කලින් කාරණේ පැහැදිලි කරපු විදිහටම අර ගෙඩ්ඩි හඬ ඇහිච්චේව නේද පරිසරයෙන් ඇතිවෙච්ච හැඟීම බය ජනක අද්භූත ගූඪ හැඟීම් දරුවාගේ සිතට ප්‍රවිෂ්ඨ වෙනවා. අයියා මරණයට පත් වුණාද කියලා හිතෙනවා. නේද ළමා මනසේ සියුම් බව කරත්තේ ගෙජ්ජි හඬ ඇහිච්චේ වර බාල්දියක් පිළිච්ච වගේ ඒ සංකේත හෝ නැත්නම් මේ පරිසරයේ ස්වභාව කුළුගන්වන විදිහට කතාකරු ළමයාගේ මනස විවරණය කරලා තියෙනවා. ඉතින් ඒ අදාළ පරිදි උදාහරණ දක්වමින් ඒවා සාකච්ඡා කරන්න. දැන් ඊළඟට අනෙක් කරුණු අපට ඕනනම් අකුරට යන වෙලාවේ කෙටි කතාව ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ වැඩිහිටියන්ගේ ලෝකයේ ඇතැම් සංස්කෘති දරුවන් ආශ්‍රයෙන් කලාත්මක ලෙස විවරණය කිරීම. ඒ වගේම සමාජය තුළ දරුවන් පීඩාවට පත් කරන කරුණු නේද? අකුරට යන වෙලාවේ කෙටි කතාව. දැන් වැඩිහිටියන්ගේ ලෝකයේ සංස්කෘති කොහොමද දරුවන් ආශ්‍රයෙන් කලාත්මක ලෙස විවරණය වෙන්නේ? මේ කරුණාපාල නිවසේ මෙහෙකාරකමට යන මැනිකා නැත්නම් සුභද්‍රාවතී කියන මේ දැරිය අවුරුදු 12ක් විතර කුඩා 10 අවුරුදු 12ක් විතර දැරිය කොට අය කවි කියනවා. අය කවි කියන්නේ ඒවා ජන සමාජය තුළ අය කටපාඩම් කරගෙන තිබිච්ච නිසා. හැබැයි ඒ කියන කවි වලින් මිසිස් කරුණාපාල ඇතුළු ඒ අයගේ ව්‍යාජ අනුකාරක ජීවිතවල ස්වභාව පීඩාකාරී ස්වභාව ගම්‍යමාන වෙනවා. ඒක අවස්ථාවක කියනවා සුභාෂිතයේ එන පද්‍යයක් කරදර දුදන පිරිසිඳ දතුවද සතර ගොරතර සුපුන් විලසින් කට මිනිලකර නරවර සඳුන් තුර වළඳමිනි හැමවර පරහට විසම මිස අමදෙති කවරවර ගතු ගතුද දුදනෝ සහ කට මැන සුපුන් මෙන් කියලා දිදස් සංග්‍රහ නිදර්ශන පද්‍යයකත් ඔය කාරණේ කියනවා. ඒ වගේම සංස්කෘත සාහිත්‍යයේ ශ්ලෝකවල ඔය කාරණිය ප්‍රකාශ වෙලා තියෙනවා. කොච්චර ඉගෙන ගත්තත් දුර්ජනයෝ ඒ උගත්කම හරියට සර්පයාගේ කණ්ඨයේ උගුරේ තියෙන ඒ මාණික්යක් නාග මාණික්යක් වගේ. ඒක ඔවුන්ට ප්‍රයෝජනෙකුත් නැහැ වෙනත් අයකට ප්‍රයෝජනෙකට ගන්නත් බැහැ. ඔවුන් මොකද කරන්නේ? නරවර සඳුන් තුර වළඳමිනි හැමවර රජතුමා නැමැති සඳුන් ගස වැළඳ ගනිමින් අන්‍යයන්ට පීඩාව මිස යහපතක් නම් කවදාවත් ඇති කරන්නේ නැහැ. මේ දුර්ජනයන්ගේ ස්වභාව ගැන කිව්වේ. ඒ වගේ තමයි මේ මිෂ්ට කරුණාපාලල මිසි කරුණාපාල ඒ වගේ මේ ගෙදර ඉන්න ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඒගොල්ලෝ මොකද කරේ? දේශපාලන බලය ප්‍රභූත්වය රජයේ රැකියා ඒ දේවල් ඔක්කොම භුක්ති විඳිමින් මේ පීඩිත පාන්තික දැරියකට කරපු පීඩාව. එතකොට අපි කියන උත්ප්‍රාසය කියලා කියන්නේ කියන දෙයට වඩා වෙනස් අර්ථයක් ගම්‍යමාන වීම. දැරිය මේ කවි කියන්නේ සාමාන්‍ය ජන කවි ගායනා හැටියට ඇය අහලා තිබිච්ච ඒ කවි නැවත ගායනා කිරීමක් හැටියට. හැබැයි ඒ කවි වලින් කියවෙනවා ඒ
මිසිස් කරුණාපාල මිෂ්ඨ කරුණාපාල මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඇතුළු අයගේ පීඩාකාරී ස්වභාව ඔවුන්ගේ ජීවිතවල තියෙන ව්‍යාජත්වය පරපීඩිකත්වය විශේෂයෙන් මේ කුඩා දැරිය පීඩාවට පත් කිරීම සම්බන්ධ කාරණා. ඒ වගේම දැන් මිසිස් කරුණාපාල එක වෙලාවක දුකට පත් වෙනවා තමන්ගේ දරුවන්ට උගන්වන්න බැරි වෙන එක ගැන. ඒ වෙලාවේ මැනික කියනවා ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා මට දැනෙනවා යයි මගේ අත දිගට ගලා. සුදෝ සුදු කවි කතාවේ KS ගේ අන්ධ දරුවා තමන්ගේ අම්මා අඬන බව දැනගත් වෙලාවේ කියපු කවිය මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඒ ගායනය. ඉතින් මේක සම්බන්ධ වෙනවා මිසිස් කරුණාපාලගේ චරිත ස්වභාවත් එක්ක. ඔය විදියට වැඩිහිටියන්ගේ ලෝකයේ ඇතැම් සංසිද්ධි දරුවන් ආශ්‍රයෙන් කලාත්මක ලෙස විවරණය කිරීම. දැන් තවත් එහාට ගියොත් කතක ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සිරි නේද? ඔහු සමාජ විද්‍යාව උපාධියක් හදාරන මේ ශිෂ්‍යයෙක් තමයි තමන්ගේ ඥාති සහෝදරයෙකු සහෝදරියකගේ මේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරලා වැඩකාරකමට තමන් ඉන්න තැන මේ මෙහෙකාරකම් කරන්න ගෙන්නලා ගත්තා. ඒතර ඔහු ඉගෙන ගන්න සමාජ විද්‍යාව මොකක්ද කියලා අපට ප්‍රශ්න කරන්න සිදු වෙනවා. මේ විදියට වැඩිහිටියන්ගේ ලෝකයේ ඇතැම් සංසිද්ධි දරුවන් ආශ්‍රයෙන් කලාත්මක ලෙස ඉදිරිපත් කිරීම. ඒ වගේම සමාජය තුළ දරුවන් පීඩාවට පත් කරන කරුණු. දැන් ආර්ථික පැත්තකින් ආර්ථික ප්‍රශ්න නිසා තමයි මැනිකා ඉගෙන ගන්න කොච්චර කැමති වුණත් ඇයට එක අවස්ථාවකදී මිස්ටර් කරුණාපාල නැත්නම් කරුණාපාල නිවසේ මෙහෙකාරකමට එන්න සිද්ධ වෙන්නේ. එතකොට ඇයට නිදා ගන්න සිද්ධ වෙන්නේ කෑම මේස යට. ඇයට අඳින්න සිද්ධ වෙන්නේ කලින් ඉඳපු වැඩකාර දැරියගේ ඇඳුම්. ඒ වගේම ඇගේ නම පවා වෙනස් කරලා කලින් ඉඳපු වැඩකාර දැරියගේ නමින් තමයි ඇයට ආමන්ත්‍රණය කරන්නේ. ඒවා මානසික වශයෙන් කායික වශයෙන් කොයිතරම් පීඩාවක්. ඇයට සමහල්ලාවට මිසස් කරුණාපාල කතා කරන විදිය බැනවදින පහර දෙන විදිය නේද? ඒවා කොයිතරම් පීඩාවක්. අන්තිමට අය මුරණ්ඩු විලාසයක් පවා පානවා. කියන්නේ කියන දෙයක් අහන්නට තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ඇගේ පීඩාව උච්චතම තත්ත්වයට පත් වුණු අවස්ථාව. ඒක වෙලාවක කියනවා මැනිකා හොදලා වනපු සුදු ගවුම දිහා බලාගෙන හිටියා. ගවුමට අවුරස්මිය වැටෙනවා. ඒ අවුරස්මිය වැටිච්ච ගවුම හොඳට දිලිසෙන ආකාරයක් ඇය දකිනවා. ඒ ගවුම බිම් වැටිලා අලුගොඩේ වැතිර ඉඳපු බැලලිය ඒ ගවුම පාගගෙන යන්න හදනකොට ඇයට 99න් තමයි ඒක බේර ගන්න පුළුවන්. එතකොට ඒ මිසිස් කරුණාපාලගේ පීඩාව සම්බන්ධ ඒ වගේම මැනිකාගේ අධ්‍යාපනය සම්බන්ධව ඒ තිබිච්ච මැනිකාගේ අපේක්ෂාව සම්බන්ධ සංකේතාර්ථ හැටියට මේ ගවුම හිරු රශ්මියෙන් බැබලීම අලුගොඩේ වැතිර සිටි බැල්ලිය ඒ බැලලිය අලුගොඩේ වැතර සිටි බැලලිය ගවුම පාගාගෙන යාමට උත්සාහ කිරීම වගේ අවස්ථා දක්වන්න පුළුවන්. මේ සමස්තය තුළින්ම කතා කරු කියාපාන උත්සාහ කරලා තියෙන්නේ මැනිකා වගේ ඉගෙන ගන්න දක්ෂ ඉගෙන ගන්න කැමති දැරියන් ආර්ථික ප්‍රශ්න නිසා පීඩාවට පත්වන ආකාරය කියාපෑම. ඉතින් මේ විදිහට සාධක නිදර්ශන සහිතව පිළිතුර ඉදිරිපත් කළා. ඊළඟට සමාප්ත කරන්න මෙන්න මේ වගේ සමාප්තියක් ගැන මම පොඩි අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. එම විග්‍රහය මගින් පැහැදිලි වනුයේ ළමාවියේ සොඳුරු අනුභූතීන් පාඨකයාට සිහිපත් කරවමින් ඔහු තුළ දරුවන් වටහාගෙන ඔවුන් සමග කටයුතු කළ යුතු ආකාරය පෙන්වා දීම සඳහා තම දරුවන්ගේ දියුණුව පමණක් තකා විවිධ කුසලතාවන්ගෙන් පිරි අනෙකුත් දරුවන් තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගන්මින් ඔවුන්ගේ ජීවිත අඳුර කර දැමීම සාපරාධී ක්‍රියාවක් බව පෙන්වා දීම සඳහා ඒ සම්බන්ධයෙන්ම දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු සමස්ත සමාජයටම යුතුකමක් හා වගකීමක් ඇති බව පෙන්වා දීම සඳහා කටිකතා කරුවන් දරුවන්ගේ ලෝකය විෂය කරගෙන ඇති ආකාරය දැකගත හැකි වේ. ඉතින් මේ වගේ උත්තරයක් අක්ෂර විඤ්ඤාත උත්තාක්ඛ්‍යාත ආදී දෝෂවලින් තොරව හරි විදියට ඡේද බෙදලා අදාළ විදියට සාධක නිදර්ශන ඒ උද්දෘත සහිතව ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒක සාර්ථක උත්තරයක් වෙනවා. සාමාන්‍යයෙන් ලකුණු 15න් 15ම දෙන්න එපා කියලා කොහෙවත් තැනක කියලා නැහැ. නමුත් පරීක්ෂකවරුන්ට එක ලකුණක් විතර අඩු කරගෙන තමයි දෙන්නේ. ඒකට හේතුව තමයි ඊට වඩා හොඳ උත්තරයක් ඊට පස්සේ හම්බුනොතින් ඒකට සමස්ත ලකුණම දීම සඳහා ඉතිරි කරගන්න. නමුත් සමහර අය ජීවිත කාලයේ කවදාවත් ලකුණු 15 දීලා නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. හොඳම මට්ටමේ උත්තරයක් හම්බුනොතින් ඒකට ලකුණු 15 දෙන්න පුළුවන්. ඊට පස්සෙත් ඒ වගේ හෝ ඊට තරමක් උසස් උත්තරයක් හම්බුනොතින් ඒකට ලකුණු 15 දෙන්න පුළුවන්. ඒත් ලකුණු 15 දෙන්න එපා කියලා නැහැ කොතනකවත්. නමුත් ඉතින් අර ඇගවීම ශීලී විෂයක් නිසා මීටත් වඩා හොඳ උත්තරයක් හම්බ වුණොත් කියලා සමහර අය ලකුණු 14ක් හැටියට ඒක දෙනවා. කොහොම වුණත්
සාධාරණ මට්ටමකින් බොහෝ පරීක්ෂකවරු මේ විදිහට තමයි ඇගයීම සිද්ධ කරන්නේ. ඒ වගේ පරීක්ෂකවරයෙකුට පත් වුණොතින් ලකුණු 14ක්වත් මේ වගේ උත්තරයකට දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබගේ පිළිතුර අනුව ඔබට ලැබෙන ලකුණු සාපේක්ෂ වෙනවා. දැන් මූලික කරුණු ටික විතරක් දක්වලා තියෙනවා නම් එහෙම නැත්නම් අපේක්ෂිත කරුණු වලින් අඩක් විතරක් නම් විග්‍රහ කරලා තියෙන්නේ. ඔබට ලකුණු 7ක් 8ක් වගේ ප්‍රමාණයක් හිමි වෙන්න පුළුවන්. ඒ වගේම අදාළ කරුණු පමණක් දක්වලා නිදර්ශන ප්‍රමාණවත් තරම් ඉදිරිපත් කළා නැත්නම් ලකුණු 9ක් 10ක් විතර ඒ වගේ උත්තරයකට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම ඉහළම ලකුණු හම්බ වෙන්න නම් කලින් කියපු විදියට කරුණු නිදර්ශන ආදී අවශ්‍ය සියලුම දේ ඉදිරිපත් කරන්න ඕන. නිදර්ශන දක්වනකොට අවශ්‍යම තැන් වලට උද්ෘත ඉදිරිපත් කරන්න ඕන. අනෙක් තැන් වලදී අදාළ අවස්ථාව විතරක් වාචිකව සිහිපත් කරාට ප්‍රකාශ කරාට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම දැන් ඔබ කතාව කීප වතාවක් කියවලා ඇත්තටම කතාව රසවිඳලා තියෙනවනේ. උද්ෘත අමුතුයෙන් කටපාඩම් කරේ නැති වුණත් ඒවා ඔබේ මනසේ රඳා පවතිනවා. සමහර වෙලාවට ඉතින් මතකයෙන් කියනකොට වචනයක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. කතාවේ එන සංවාද වර්ණනාදිය ඉදිරිපත් කිරීමේදී මතකයෙන් කියන්නේ කොලේක ලියාගෙන යනවා නෙමෙයිනේ. ඒක වචනයක් දෙකක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් නමුත් මූලික අදහසට මූලික ස්වરૂපයට හානියක් නැත්නම් ඒක ගැටලුවක් නෑ. ඉතින් අපි දකින බොහෝ පිළිතුරු ක්‍රමානුකූල භාවයකින් තොර නිකන් ගඩොල් ගොඩක් පෙරලා ගත්තා වගේ. කොතනින් පටන් ගත්තද, කොතනින් ඉවර කරාද, කොතන නිදර්ශනය කියන එක වටහා ගන්න බෑ. ඒගොල්ලෝ මතක් වෙන හැටියට කරුණු ලියාගෙන ලියාගෙන යනවා. එහෙම නෙවෙයි. හොඳ සැලැස්මක් තියෙන්න ඕන. පිළිතුරු ඉදිරිපත් කරනකොට කරුණු කීපයක් තියෙන්න ඕන. ඒ කරුණු තමයි එක් එක් තේදේට වගේ විග්‍රහ කරගෙන අනුපිළිවෙලින් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට දැන් පරීක්ෂකවරයාට උනත් කරුණු වශයෙන් ග්‍රහණය කරගෙන උනත් මේක හොඳ ඇගයීමක් සිද්ධ කරන්න පුළුවන්. මොකද ආරම්භක ඡේදයේම සමහර ලාවට මේ කරුණු ටික දක්වලා තිනවා. ඊළඟට ඒ කරුණු තමයි විග්‍රහ කරලා නිදර්ශන සාධක සහිතව කියලා අන්තිමට සමාලෝචනය කරන වෙලාවෙත් ඕනනම් ඒ කරුණු ගැන සිහිපත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ උත්තරයක් ලිව්වොතින් ඇත්තටම ඔබට ඉතාමත්ම ඉහළ ලකුණක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් සමහර අය ගුරුවරයා කටපාඩම් කරවපු උත්තරයක් විභාගයට ගිහිල්ලා අර ගිරව් වගේ ප්‍රතිරාවය කරන්න සැදී පැහැදී ඉන්නවා. ඒක එච්චර හොඳ තත්වයක් නෙවෙයි. ඒ වගේ උත්තරයකට ඉහළ ලකුණක් ලැබෙන්නේත් නැහැ. මොකද හේතුව සමහර වෙලාවට ඒ අපේක්ෂකයන් කීප දෙනෙකුගේම උත්තර කියවනකොට ඒවායේ නිශ්චිතව කටපාඩම් කරපු එකම ආකෘතියකට එකම පිළිවෙලකට එකම කරුණ ටික ඉදිරිපත් කරන ස්වරූපයක් තියෙනවා නම් මේක මේ ළමයාගේ ස්වාධීන පිළිතුරක් නෙමෙයි කියන එක පරීක්ෂකවරුන්ට පැහැදිලි වෙනවා. සමහර වෙලාවට ගැටලු සාගත දෝෂ සාගත කරුණුත් ඒ වගේ උත්තරවල තියෙනවා. එතකොට ඒ කීප දෙනෙක්ගේ උත්තරවල ඒ වගේ තිබුණොත් මේක අනිවාර්යයෙන්ම මේ කවුරු හරි ටියුෂන් ගුරුවරයෙක් හරි කවුරු හරි දීපු මේ වැරදි උපදේශයක් අනුව ලියපු කාරණයක් කියන එක පැහැදිලි වෙනවා. ඉතින් ඒ වගේ උත්තරයකට සාමාන්‍යයෙන් අඩු ලකුණක් තමයි දෙන්නේ. ලකුණු 10ක් වගේ තමයි දෙන්නේ. මේ මොකද ඔක්කොම එකම විදියකට කටපාඩම් කරපු උත්තර නිසා. මොකද සමහර මම කියන්නේ උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් සේවයක් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ උගන්වනවා. ඒක හරි. නමුත් ඔබට හැකියාවක් තිබිය යුතු වෙනවා ඒ උපකාරක පන්තියේ හෝ පාසලේ හෝ ගුරුවරයාගෙන් අදාළ කරුණු ටික විතරක් ඉගෙනගෙන ඒවා ඔබේ අනන්‍යතාව ප්‍රකට වෙන විදියට නිර්මාණශීලී චින්තනයේ මේ කුසලතාවන්ගෙන් යුක්තව ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒ වගේ විද්‍යාර්ථීන් පිරිසක් තමයි කලා විෂය ධාරාව හා සිංහල විෂය තුලින් බිහි වෙන්න ඕනේ. එහෙම නැතුව මේ අනුන්ගේ දේ කටපාඩම් කරලා ප්‍රතිරාවය කරන ග්‍රවුන් පිරිසක් නොවේ. එහෙම ලියලා උසස් පෙළ සමත් වුණත් ඒ සාමාර්ථයක් ගත්තත් ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ නැත්නම් එතන ගිහා ලෝකෙට ගිහා තමන්ට නිර්මාණශීලී හැකියාවක් නැහැ. නිර්මාණශීලී හැකියාව උපදවා ගැනීම තමයි ඇත්තටම උසස් පෙළ විභාගයේදී ඊට පස්සෙත් ඔබට පිටිවහල් වෙන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න ඔබ විභාගයෙන් ලංකාවේ පළවෙනියා වුණොත් කොයිතරම් අය ඔබගේ පසුපසින් එයිද? ඔබ ගෙදරට එනකොට මාධ්‍යවේදීන්ගේ වටියට එකතු වෙලා ඉඳීවි ප්‍රතිඵල බලලා එනකොට. ඉස්කෝලෙන් ඔබ පාවාඩේලා මල් මාලා පළඳලා පිළිගනීවි. සමහර වෙලාවට පාසල් ගුරුවරයා සහ ටියුෂන් පන්තියේ ගුරුවරයා නැත්නම් ටියුෂන් පන්ති කිහිපයක ගුරුවරු හබ කරගනීවි ඔබේ ප්‍රතිඵලයේ බෙදාගන්න. සමහර වෙලාවට ඔබ කවදාවත් පන්ති ගියපු නැති අය පවා ඔබේ නම දාලා දැන්වීම් ගහවි.
ඔබ පළවෙනි දවසේ විතරක් ගිහිල්ලා අර ආයුධම් පත්‍රය විතරක් බාර දීපු සමහර පන්තියේ ගුරුවරයෙක් පවා ඔබේ ප්‍රතිඵලය දාවි මෙන්න අපේ පන්තියේ ඉඳපු ශිෂ්‍යයෙක් කිය. ඔබ ඒ සාමාර්ථයක් ගත්තොත් නැත්නම් දිස්ත්‍රික්කයේ ඉහළ ප්‍රතිඵල ගත්තොත් දැන්වීම් වල ඒ උපකාරක පන්ති වල ගුරුවරු ඔබේ නම පළ කරාලු. හැබැයි ඔබට උසස් පෙළ සමත් වෙන්න බැරි වුණොත් ඒ සාමාර්ථයක් ගන්න බැරි වුණොත් කවුරුවක්වත් ඔබ දිහා බලන්නේ නැහැ. ඕනනම් ගුරුවරයා කියාවි කමන්නෑ පුතේ අපි ඊළඟ පාරක් කරමු කියලා. ගුරුවරයා තරමක්වත් අවංක කෙනෙක් නම් කියාවි කමන්නෑ පන්ති ගාස්තුවෙන් භාගයක් විතරක් දෙන්න නැත්නම් පන්ති ගාස්තුව ඕනේ නැහැ. ඊළඟ පාරත් ඇවිල්ලා කොහොම හරි විභාගය කරගනින්න කියලා. ඒ නිසා ඔබ හින හෙන විට මුළු ලෝකය ඔබ සමග සිනාසෙයි. ඔබ වැළපෙන විට ලෝකය ඔබ අතහැර සිනාසෙයි කියලා මහගම්සේකර කිව්වා වගේ ඔබට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ඔබටම සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තොත්. එතකොට ඔබ යන ගමන නිරන්තරයෙන් කාටවත් බෑ තීරණය කරන්න. ඒගොල්ලන්ට පොඩි මඟ පෙන්වීමක් විතරක් සිද්ධ කරන්න පුළුවන්. ඒ කාගේවත් මත්තේ ඔබගේ ගැලවීම ඔබගේ ජයග්‍රහණය තීරණය කරන්න නැතුව ඔබ ස්වාධීනව හොඳ උත්තරයක් ලියන්නේ කොහොමද, ඒ තුළින් උසස් ප්‍රතිඵල ලබා ගන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. ඉතින් ඒ කාරණේ තමයි මම මේ ආදර්ශ පිළිතුරු ලිවීම පැහැදිලි කිරීමෙන් අපේක්ෂා කරේ. එනම් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.